Sri Lanka Nidhas Pakshi, Sabhapathivaralesa Katayutu Kala Hitapu Janadhipathi Maithripala Sirisena Mahathata, Pakshi, Sabhapathidure Kriyakirima Valakvalamin, Adhikaranaya Visin Pasugeta Athahanam Niyogayak Nikut Kala. Anathuruwa Ema Pakshiya Thula Yam Arbudayak Hatagat Athara, Mevana Vita Ema Arbudaya Tawat Thivara Vee Thibenawa. Ivan Pasubimak Yatate, Pakshi Vedabalana Mahalekam, Parliamentu Mantri, Dushmanta Mitrapala Mahata, Maradana Polisiyata Paminillak Idiripat Karamin, Paksha Moolasthane Thibu Vedagat Lipikunu Kihipayak Athurudan Vee Athi Bawa Prakash Kala. Ema Paminillata Anuwa Polis Niladarin Paksha Moolasthaneta Pamina Vimarshana Sidu Kirima Arambha Kala. Ada Dine Ema Sthaneta Dadi Polis Arakshawak Yodawa Thibuna. ඒ පැමිණිල්ලෙන් පස්සේ ඔය හස්ත අනිත් පිසු කියලා ප්‍රෙස් කම්පරස් තිබුණා ඒතර එතකොට ඩැමේජ් දෙන්නේ නැද්ද ඔයාලා පැමිණිල්ල දාපුවාම නේන ඔයාලා මේක කරන්න ඕනේ අපි වාර්ණියෝ ගැද්දුන සභාපතිතුමාට බල කියලා පක්ෂ මූලස්ථානයේ කඩපල්ලා බලකු ස්ථානයේ ලොක් කරපල්ලා පක්ෂ මූලස්ථාන තියෙන ඔක්කොම දැහගනින්න බලහත්කාරයෙන් කියලා නෑ ඒවා ක්‍රිමිනල් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා තිබුණා මෙම කාර්යාලයේ තිබූ ලිපිගනු යම්කිසි ආකාරයකට බලෙන් රැගෙන යාමක් සම්බන්ධයෙන් ඉතින් මේ සම්බන්ධව එහි මහලේකම්වරයා තමයි පැමිණිලි කළා තිබුණේ ඊට අදාළව තමයි විමර්ශන කටයුතු ආරම්භ කළා තියෙන්නේ මේ ස්ථානය ඔවුන් විසින් ඉබි අතුරු දාලා වසා තැබීමක් කළා තියෙනවා පැමිණිල්ලට අදාළව අදාළ ස්ථානයේ පරීක්ෂා කළ යුතු වෙනවා ඒ අදාළ විමර්ශන නිලධාරීන් ලවා යම්කිසි ආකාරයකට සමාන විට අපිට ඇඟිලි සටහන් නිලධාරීන් වුණත් යොදවන්න අපිට අවස්ථාවක් එන්නට පුළුවන් ඒ වසා තැබූ පාර්ශ්වයට අපි දැනුම් දීලා තියෙනවා ඒ අතුරු රැගෙන ඉන්නට මෙතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවීමට අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා කළ දැන්වීමට ප්‍රතිචාර දක්වමිනුයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ප්‍රධාන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා නිමල් සිරිපාලද සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර තිබෙන්නේ උපුටා ගැනීම ඔබ විසින් මා වෙත දන්වා ඇති කොළඹ දිසා අධිකරණයේ ඩීඑස්පී ඇලිරක් 188 ඇලිරක් 24 අංක දරන නඩුවේ ගරු අධිකරණයේ නිකුත් කළ ලද වාරණ නියෝගය තවමත් මා වෙත ලැබී නොමැත මේ හේතුවෙන් එම වාරණ නියෝගයේ අන්තර්ගත කරුණු නොතන මේ අවස්ථාවේ කටයුතු කිරීමට මාහට නීත්‍යානුකූල බලයක් නොමැති බව කාරුණිකව දන්වා සිටිමි තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 2018 සංශෝධිත ව්‍යවස්ථාවේ 16 වන වගන්තියට අනුව ක්‍රියා කිරීමට මා නෛතිකව බැඳී සිටින බවද කාරුණිකව දන්වා සිටිමි උපුටා ගැනීම අවසන් කෙසේ වෙතත් අද උදෑසන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂපාතී පිරිස් එම ස්ථානයට පැමිණ දුමින්ද දිසානායක ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මහතුරුන්ට සිය විරෝධය මෙලෙස පළ කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාලේකම්වරයා විදිහට මට දු වාරණයක් නැහැ. මම දකින විදිහට මේක සම්පූර්ණ දේශපාලන කුමන්ත්‍රණයක් හැටියට තමයි අපි පැහැදිලිව දකින්නේ. ආණ්ඩුවට එකතු වෙලා ඉන්න ඇමතිකම් ගත්ත කිහිප දෙනෙක්ගේ ඌමනාවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නතු කරන්න මම කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව මතක් කරනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි මේ මාගෙදර තමයි මේ ඉන්නේ. මේක අපේ අයිතිය, මේක අපේ උරුමය. මේක එක එක්කෙනා හොරකම් කරන්න උතුර ගන්න බලනවා. ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ කියන හයිය පෙන්වන්න තමයි මෙතන අද ඇවිල්ලා ඉන්නේ. අපිට අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බැහැරලා ගිය මේ ආණ්ඩුවේ එමතුරුකුතු වීම නිසා ශ්‍රී ලංකා නිදහස් අතහැරලාගේ සීලුම පාක්ෂිය අද එකතු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. අපි ඉතිහාසයේ දෙවැන්තම సంతානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් කරගෙන අපි මේ ආණ්ඩුවට විරුද්ධව ගොඩනගනවා කියන කාරණා අද මෙතනට ඇවිල්ලා ඉන්නේ. අනතුරුව පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කෙරුණු එම පක්ෂයේ මහලේකම් දැසිරි ජයසිකර මහතා මෙම ස්ථානයට පැමිණියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේනද සමගින් මතක තියාගන්න පක්ෂේ පාවා දීලා අපි ඇමතිකම් වලට ගියනේ එච්චරයි සමාරු කරලා තියෙන්නේ ශ්‍රී ලංකා කියලා පක්ෂේ අරන් ගිහිල්ලා තැන්තම් වලට පූජා කරපු ඔව් වරප්‍රසාද වලට තමන්ගේ පක්ෂේ පූජා කරපු බණ්ඩාරනායකවරුන්ගේ පක්ෂේ කියලා මේ පක්ෂේට කියන්නේ හැබැයි එහෙම කියලා කාලෙන් කාලට මේ රටේ මේ පක්ෂේ බාරගත්ත අය ඉන්නවා ඒ ඇත්ත කතා කරලා එතුමියත් අපිට වටිනවා නැහැ කියන්නේ හැබැයි මේ විදියට කුමන්ත්‍රණ කරලා මේ වැඩේ කරන්න බෑ ලේකම් දුරේ යලිත් ඔබතුමාට හම් මට ඒක අදාල නැහැ ඒවා අපි විශ්ස ගන්න මම මගේ කිසි ගැටලුවක් නැහැ මෙතුමත් එක්ක මට මේ ලේකම්කම් බලාගෙන මම වැඩ මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එම අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ ඉදිරිපිටින් මෝටර් රථයක ගමන් කරනු දක්නට ලැබුණා.
කිසිවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයෙන් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන් යන මහතුරුන් අද ස්ථාන දෙකකදී මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. ප්‍රධාන පක්ෂයක ලේකම්වරේ ගිහිල්ලා මේ ආකාරයෙන් පැමිණිලා දාපුවා. එතකොට මේ පැමිණිල හක දාන්න පුළුවන් කමක් නැහැනේ. පොලිසිය පරීක්ෂණ කරන්න එපා. එහෙම නැත්නම් පොලිසියට කියයි විශේෂයෙන්ම පරීක්ෂණ සිදු කරන්න නැහැ කියලා. ඉතින් මිනිසා පොලිසිය යොතුකම ඒ අවංකව ඉටු කරලා තිබෙනවා. ඉතින් මිනිසාද මටත් එන්න කියලා දෙනවා පොලිසියටම කට උත්තර ගන්න. ඒ වගේම දුමින්දිසා නායක මහත්මයාත් යනවා. වර්තමානයේ ජනතාව මුහුණ දෙන මේ අභියෝග ප්‍රශ්නවලට පක්ෂයක් විදිහට අපි මොනම ආකාරයකටවත් අපි දායකත්වයක් ලබා දෙන්නේ නැහැ. ඉතින් ඒක අපි පිළිගන්න ඕනේ. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 140ක් එක තමයි මෛත්‍රීපාල සිසිංහ නායකතුමේ පක්ෂය බාරගත්තේ. අද වෙනකොට දෙන්න දක්වා එක අඩු වෙලා තිබෙනවා. ඉතින් මේ සෑම දෙයකටම වගකීම නායකත්වයේ බාරගත යුතුයි. මෙච්චර කාලයක් මේ පක්ෂය තිබුණේ බෙදීම් අඩු කිරීම විතරයි. දැන් අපි ඒකට එකතු කිරීම සහ වැඩි කිරීම තමයි මෙතනින් පස්සේ තියෙන්නේ. කවුරුවත් අඩු කරන්නවත් බෙදන්නවත් අපිට අවශ්‍යතාවයක් නැහැ. කිසිම කෙනෙක්ගෙන් පිළිගන්න අවශ්‍යතාවයක්වත් නැහැ. අපි කණ්ඩායමක් විදියට ප්‍රජාතන්ත්‍රවාදී මාවතට මේ පක්ෂය ගෙනියන. බණ්ඩාරනායක මැතිතුමා මේ පක්ෂය ඇදුවේ සංඝ වෙද ගුරු ගොවි කම්කරු කියන පංචමහා මළගේ වේගය එක්ක. නමුත් පසුගිය කාලේ මේකට රස්තියාදු කාර්යොත් කීප දෙනෙක් එකතු වුණා. ඒක නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ. දැන් අපි ඒක රටේ ප්‍රධාන පක්ෂයක් බවට මේකපත් කරන්න අපි අවශ්‍ය පියවර ගන්නවා. නැයිද ආණ්ඩුවට එකතු වෙන්නේ ඒකන් එතුමත් ලියුමක් ලිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයා හම්බ වෙන කණ්ඩායමකුත් යවුවා මේක රහසක් නෙමෙයි අපි ළඟේ තොරතුරු තියෙනවා ඉතින් මේ පක්ෂයක් විදියට නමයි බෝඩ් දැල්ලයි අර මූලස්ථානයේ තියාගෙන හිටියර වැඩක් වෙන්නේ නැහැ දැන් ශ්‍රී ලංකා පක්ෂයේ නායකත්වයේ දරන තහනම් අතුරු නියෝගයක් තියෙනවා අතුරු තහනම් නියෝගයක් තියෙන උසාවියෙන් මෛත්‍රීපාල ඒ අතුරු තහනම් නියෝගය ඇස්සේ චන්ද්‍රිකා කණ්ඩායම දැන් අර ඩාලිපාරේ තියෙන පක්ෂ මූලස්ථානෙ ගිහිල්ලා ඒකත් බලයත්පත් කරන් පොත්ත සාකච්ඡා තියෙනවා දැන් මේ රටේ බලය අල්ලන නෙවෙයි දැන් ඒගොල්ලන්ගේ තියෙන මොකද්ද පක්ෂීය බලය අල්ලා ගැනීමට සටනක් එයි අපි රටේ බලය ගැන සටන් කරනවා ශ්‍රී ලංකාවේ නායකයෝ පක්ෂීය බලය විදිහට සටන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන මේ විකෘති සහගත තත්වය නැති කරන්න නම් මම හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පක්ෂ සභාපතිත්වයෙන් අයින් වෙන්න ඕන දැන් වත්මන් රජයේ අවශ්‍යතාව මත කණ්ඩායමක් එහි බලය ඩැහැ ගන්න හදනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මම හිතන්නේ මිනිපෙට්ටිය අන්තිම ඇණයට ගහන තත්වයට තමයි පත් වෙන්නේ